x समानाय तुना, y समानाय देखा, अरे अरे तो बाहर लाके जाने के लिए वाम पैंत्र मुझे भी साधन करो वाम पैंत्र, अरे ना वाम पैंत्र से लोगों आपने बोला कि देवर देखा ही x दाना तुना ही y, x दाना y की नज़र देने, अरे ये ना आपने मेरे के लिए ना बोले x रोड तुना दाना y रोड देखा था, तुमने बाहर तूना वैली की रीमा देख कर इनमें से तूना दाना देख कर हमें ना तो मेजर वैली नाम बोलते हाया ही नहीं मेजर वैली नाम बोलते हाया वैली इनमें से मित्र वाहन नज़र कितना पाहा हाया हाया बोलते दोनों हाया वाहन बोलते वैली की रीमा दोनों सराप पाहा कितने के हैं ना वो नाम बच्चे हैं टाइ तब ඔබන්න විභාගයේ ලකුණු දෙන ලකුණු ගන්න පුළුවන් නිවැරදි ක්‍රමයේ තමයි මේ කිව්වේ 2x² ධන 5xy ධන 3y² මෙතන මේ 2 වැඩි කිරීම x යටතේ 3 3 වගේ ධන 5 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 ධන 3 වැඩි කිරීම 2 වර්ගය හරිද දැන් බලන්න මෙතන 3 වගේ 9 9 වර්ගයේ 18යි මේ දෙක ගණන් 15 වගේ අත්කේ 30යි මෙතන වැඩි කරන 2
Are you ready with it? Can we come back here to meet the video that you have to take a VI? I'm going to put that easy. Right, number one, big. David, you are. X සමානයි 5යි y සමානයි 0 වෙලාවට ඔහු සත්‍යාවරණය කරලා පෙන්වන්න ඕන. සත්‍යව පෙන්ව ගන්න ඕන. ඕන දැන් කරන්නේ මම හිතන්නේ ඉවරයි කියලා දාලා තිබ්බා. නේද? හරි මම මේ වම් පැත්ත මේ විදිහට දිනනවා. ඒකට 2 x ධන 3 y x ධන y. හරි? ඒක බලන්න මේකේ අපි x වෙනුවට දානකොට 5 2 වැඩි කිරීම 5 ධන y වෙනුවට දානවා 3 වැඩි කිරීම බිඳුව. ඒකමද 5 ධන බිඳුව. හරිද? දැන් අපිට බලන්න මෙතන හරි දැන් මෙතන 2x ධන 3y x ධන y ඊළඟ x වෙනුවට 5 දැම්මා. මෙතන බිඳුව දැම්මා හරි. දැන් ඔන්න බලන්න මේ දෙක වැඩි කරාම 10යි. මේක බිඳුවයි. ඒක බිඳුවට එකතු කරනවා බිඳුවයි. 5යි බිඳුවයි එකතු කරනවා 5යි නේ. 10ව 5ක් විදිහට 50යි කියලා එනවා. අද දෙකස බලමු දකුණු පැත්ත. එතන බලන්න මේ දකුණු පැත්තේ 2x වර්ගයේ ධන 5xy ධන 3y වර්ගය. හරිද? right. එතන බලන්න මේකෙදී 2 වැඩි කිරීම x කියන්නේ 5යි 5 වර්ගය ධන 5 වැඩි 5 වැඩි ආයේ බිංදුව ධන 3 වැඩි කිරීම බිංදුවේ වර්ගය. දැන් මේක 5 වර්ගයේ කිව්වේ 25 25 දෙකක් 50යි. එතකොට මේ සංඛ්‍යාව පස්සට පා 25 25 බිඳුව වැඩි කරලා බිඳුව වෙනවනේ. මෙතන බිඳු වර්ගයේ බිඳුව තුනක් බිඳුව බිඳුව එහෙනම් මෙතන උත්තරේ 50යි. අන්න දැන් වම් පැත්තේ දකුණු පැත්තේ සමානුනේ. මේ සමීකරණ තුලම වම් පැත්ත සමානයි පුතේ දකුණු පැත්ත කියලා. වැදනේ වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා කියන්න මොනවා. හොඳයි. ඒක තව එහෙමයි. හරි. දැන් ඒක තව එකක් තියෙනවා. x සමාන 1යි y සමාන 1යි. ඒකත් හදන්නකෝ දක්වා ඉක්මනට. මම මේ පාඩමේ නිෂ්ඨාභ්‍යාසික වැඩිපුරම කරන්න හේතුව පුතේ තනිකරම මමම කියාදෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගණන් වලින් කෙටි ප්‍රශ්න විභාගෙට බොහෝ වෙලාවට එනවා. ඕලෙවල් විභාගෙදී. අන්න ඒ නිසා මේක හරියට හොඳට යන්න ඕනේ. ලයි ඇති වෙනවා මම හිතන්නේ කාඩය මොනවාරි කාඩයක් තියෙන නැත්නම් තිබ්බොත් හරි අහන්න ඕන දෙයක් සද්දන දෙන්නේ බා
right hari du ekak api balamu edan de x samana ekai y samana ekai kiyala kiyanne ehema kiyala apen ahano samana kala pennanna du wam patta 2x + 3y x + y දේ දෙවරක් x වලට 1 දානවා ධන 3 වරක් y වලට 1 දානවා ඊට පස්සේ 1 ධන 1 දෙවරක් එක 2යි පුතේ 3 වරක් එක 3යි 1 1යි 2යි ඉතින් මේ දෙක තුන 5යි 5 වරක් දෙක ගියන උතුරේ 10යි මම මේ පැත්තට ආවා අර පැත්තත් බලන දකුණු පැත්ත අපි ඒක ලියාගෙන ඕනේම 2 x වර්ගය ධන 5 x y ධන 3 y වර්ගය නේ ඊට පස්සේ බලන්න මෙතන දෙවරක් එකේ වර්ගය ධන 5 වරක් 1 වැඩි 1 ධන 3 වරක් එකේ වර්ගය 1යි පුතේ දෙවරක් එක 2යි 5 වරක් 5යි 5 වරක් 1යි 5යි 3 වරක් එක 3යි එකතු කරාම 10යි අන්න ආය මොනට වෙනවද වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා පැහැදිලි නේද right එහෙමයි තෝරේ ගණන් හදන්නේ හොඳයි පුතේ ඊගාවට ඊගාව කතා වෙන්න මෙහෙම දිනනවා වර්ගායතය ලියා දීපද ප්‍රසාරණයේ ගුණිතයන් ලෙස ලියා සුළු කරන්න. හරිද? මම ඒකේ පළවෙනි ගාන දැන් ඔයගොල්ලන්ට හදලා දෙනවා. ඔයගොල්ලෝ මොකද ගන්න ඕනේ? ඒ දෙවෙනි ගාන, තුන්වෙනි ගාන හදන්න ඕනේ. හරිද? භාගයයි x වර්ගය ධන y වර්ගය අනේ මෙතන වර්ගෙ පිටින් ගන්නනේ අපි ආ. දැන් මේක දීපද ප්‍රසාරණයේ ගුණිතය අර එක පාටම කියන්නේ අපි මේ විදිහට ලියන්න ඕනේ මේක නේද? හරි අපි සුළු කරමු එහෙනම්. ඉතින් මෙහෙමයි කරන්නේ. පළවෙනි පදයේ වර්ගය භාගයයි x වල වර්ගය. වැදගත් අපිට එක් පාටම ලියන්න නැතුව දෙක ගුණිතය ලෙස ලියලා සිදු කරන්නේ කියලා කියනවා නේද මුදී. ඔබ තමයි ලියන ගැටලුව. කමක් නෑ අපි එහෙම කරමු නේද? හරි. බලන්න මෙන්න මෙහෙම එතකොට භාගයයි x ධන y වැඩි කිරීම භාගයයි x ධන y. ඔබ ඉර මුද ගන්න නේ. මේ දෙන්න වැඩි ඊට පස්සේ අපි ඒක මේ මේක මේ දෙක වැඩි ගන්න බෑ. ඒක ලියව වෙනවා. භාගයයි x නේද? ඊට පස්සේ වැඩි කිරීම භාගයයි x ධන y ධන y වලින් වැඩි කරන්න ඕනේ භාගයයි x ධන y මේ දෙන්න වැඩි වෙනවා මුදේ දෙවරක් දෙක 4යි 1 වර්ගයේ 1යි x වැඩි කිරීම x කියන්නේ x වර්ගය මේ දෙන්න වැඩි වෙනවා ඒකට ධන භාගයයි x y මේ දෙන්න වැඩි වෙනවා ධන භාගයයි x y මේ දෙන්න වැඩි වෙනවා ධන y වර්ගය දැන් මම මෙතන හතරෙන් එක දිනන මුදේ x වර්ගය දිනනවා භාගයේ භාගය 1යිනේ එනේ 1යි කියන මුදේ xy කියලා ලියන්න පුළුවන් භාගයේ භාගය කොහොමද 1යි නේද එතකොට අපි දැන් මොනේ නැහැ xy ධන y වර්ගය මොන උත්තරයක්ද ඒක වටම උත්තර ලියන්න පුළුවන් හරි දැන් ඒක පුළුවන් මුදේ දැන් මේක ලියාගෙන ඕක දැන් ඊගාව ගන්න තනියෙන් නේද අල ඇත්තට තුම පිනෝ නේද
अरे बुला व्यक्ति मंगी तने अभी गावे कहा था ना हमें से एक गाना पकड़ना था दिए ना कितने दिया पर ट्राई करा ना हरे बाय बाल बुदे दिन आगे क्या एक दिनों में हम तुनाई ए बिन बी वाला वार्ग गए अब तो इन्हें अंदर वार्ग में तो ना तुने निकाय ए बिन बी आय जनों ने तुने निकाय ए बिन बी किया ला ना मानो तुने निकाय ए वाली मेडिकल ना तुने निकाय ए बिन बी किया नहीं कर आप और उनके बी वाली मेडिकल ना तुने निकाय ए बिन बी किया नहीं तो मेरे जो नेटवर्क हाँ पुत्र तुमका ना तुमने नावे आए एक ही बार की एक का है ए वाली की तुमने ए बार के फिर ना मेरे जो नेटवर्क हाँ पुत्र तुमने निकाय ए बी ऐसे मेरे जो नेटवर्क हाँ मत फिर ना तुमने निकाय ए बी मेरे जो नेटवर्क हाँ फिर ना इसमें दाना बी बार की की नहीं तो बार में तो नावे निकाय ए बार के मेरे उद्वारे तुम्हें क्या लगता है क्या क्या देखा है क्या लगा ना ए बी दाना बी वार के अनुप तरे अरे वो मेरा अरे एक गाना मर गए का गाना किधर दिवार तारी ट्राई करने का भूलवा अरे ना ताई ईगा आवे क ईला का गाना वार के तुझे मैंने भेजा का तावा तीन एक्स दाना हिस्टना तीनों एक वार के दीना मुझे x वर्ग के दान है हाय x दान है बेटने इस तरह की नमन दिन राइट हमें कदम मकान नंग राइट नहीं है ना हम बेगा ने उत्तर भयं डोर तो बतो यार खुदे ओपुले दान ना वाह मेंटल मेंटल बेगा मेका यार आप एक बार तो मेरे को निम्न को हम बता මේ පළවෙනි පදේ මේ දෙවෙනි පදේ කියලා සාකච්ඡා කරා. මෙතන මේ පළවෙනි පදේ වර්ගය මෙතන දීුවේ දෙවර පද දෙකේ ගුණිතය. මේක දෙවර මේ පද දෙක වැඩි කරලා එක දෙකින් වැඩි කරලා මෙතන දියන්නේ. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මුත්තේ මේ පදය දෙකෙන් බෙදුවා නම් මේ දෙකේ ගුණිතය එනවා. එහෙනම් 6x සමෝනිම වේදන වල කියන්න 2. එතකොට එනවා මුත්තේ මේ පද දෙකේ ගුණිතය එනවා. හරි. එතකොට මේ පදේ x නේ තියෙන්නේ. එන x වල බෙදුවා නම් මුත්තේ මෙතන එන පදේ නිකම් වෙනවා. හරි. මෙයා මෙයාගේ බුණ හය දෙකෙන් බෙදනවා තුනක්. එහෙනම් මෙතන දෙනවා කියන්නේ තුන. එතන දෙනවා තුන. හරි? ඒ කියන්නේ මේ බැඳ පදය දෙකෙන් ওই x වලින් බෙදන්නවා. මේ මුලින් තියෙන පදයෙන් දෙකෙන් බෙදන්නවා. කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන දෙන්නේ මේ පදේ වර්ගය. මෙතන තියෙන පදේ වර්ගය තමයි මුදේ මෙතන දෙන්නේ. නේද? තුනේ වර්ගය තමයි මෙතන දෙන්නේ. ඇයි? අපි කියනවනේ පළවෙනි පදේ වර්ගය පද දෙකේ ගුණිතය දෙකෙන් වැඩි කරන්න දෙවෙනි පදේ වර්ගය දෙන්නේ නැහැ නේද තුනේ වර්ගය මෙතන දෙන තුනේ වර්ගය කියන්නේ 9යි අන්නේ මේ ඉස්සන බෙද වෙන්නේ පැහැදිලි නේද තුනේ වර්ගය නම් මෙතන තුනේ වර්ගය 9යි කියලා එනවා හරි ඔහොමයි හරි දැන් මුදේ ඔගොල්ලෝ මේක තනියම කරගෙන ඊට පස්සේ තියෙනවා තව ගණන් 4ක් තුන 42ක් අපි හදමු 42යි හදන්න ඕනේ හරි ඉක්මන් කරන්න මේක ලියාගෙන අතරෙන් ගණන් දෙකක් හදමු එකක් තියෙනවා අපි ගෙදරට
හොඳයි. අපනම් උදා වුණු උදේ කරන ඇටි. මයිදන ඉස්තනක් වර්ගය සමානයි y වර්ගයේ දන 8y දන ඉස්තන. හරි. ඊගාව එකේ තියෙනවා දන මෙතන 5 ඒකේ වර්ගය සමානයි x වර්ගය දන මෙතන ඉස්තන දන 5. right. ඔකේ දින ඉස්තන පුරන්නේ දැන් අර නම් මෙතන තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදුවාම y වලින් දෙකෙන් බෙදුවාම මෙතන සංඛ්‍යාව එනවා. ඒක නිකන් 8 y බෙදනවා දෙකෙන් y වලින්. මෙතන ගුණව 4. ඒක මෙතන එන්නේ 4. 4 වගේ තමයි මෙතන දෙන්නේ 16. ඒක හරි. දැන් ඔන්න මෙතන ප්‍රශ්නය. මෙතන තියෙන සංඛ්‍යාව මෙතන සංඛ්‍යාවයි වැඩි කළා තමයි මේ පදේ ඉන්නේ දෙකෙන් වැඩි වුණාම. හැබැයි මෙතන තියෙන සංඛ්‍යාව වර්ග කරලා මෙතන තියෙන මෙතන තියෙනවා කීයද? x ඒ විදිහට සංඛ්‍යාව වර්ග වෙනද තියෙන්නේ නේ? right. ඊළඟ පාස් මොකද වෙන්නේ? මෙතන දෙන්න ඕනේ දෙයක් වැඩි කරලා ඒක දෙයක් වැඩි කරලා දෙයක් කරා 5x එක දෙයක් වැඩි කරා 10x. හරි. ඒ සිනේ නේද දෙයි. හරි. හොඳයි. ඒ විගත් හරි. ඊළඟ පාස් කියනවා පහත දැක් යන වර්ගායතන ලෙස ලිවීම සඳහා පහත දැක්කන එක එක ප්‍රකාශයට එකතු කළ යුතු පදේ ලියා වර්ගායතයක් ලෙස ලියන්න. හරිද? දැන් බලන්න මෙහෙමයි මම හිතා මේකම හදන්න x වර්ගය දාන 6x කියලා දෙයිලා මේකම එකතු කරන නියත පදේ ලියන්නත් ඕනේ. ඊට පස්සේ වර්ගයත් ලෙස ලියන්න ඕනේ. නියත පදේ කියන්නේ මෙන්න මෙතන දෙන පදේ. ඊට පස්සේ වර්ගයත් ලෙස ලියන්න ඕනේ. මෙන්න මෙහෙම ලියන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඉස්සෙල්ලි කරවන්න ඕනේ තියෙන්නේ නේද? හරි. ඒකෝනේ මෙතන දෙන පදේ හොයන්නේ කොහොමද කියන්නේ? අපි මෙයාග මෙයා 6x දෙකේ මෙයාගේ බෙදන්න බෑ. අර මලින් කරේ මෙතන කරේ දෙකේ මෙයාගේ බෙදන වර්ග ගන්න ඕනේ. දැන් මෙයාගේ මෙයා බෙදෙනවා. ඊට පස්සේ 6 දෙකෙන් බෙදලා 3යි උනේ වර්ගය දැවෙන්න දෙන්නේ කියද? නැහැ. දැන් වර්ගය දැලස ලියන්නලු. එතකොට මෙයා මෙයාගේ වර්ගමූලයයි ඊට පස්සේ යනවනේ මෙතන වර්ග කරන්නේ මෙතන පැති. කියයි. මෙතන වැඩි කරාම තමයි මේ 6x හැදෙන්න දෙකෙන් වෙන්නේ උනහා. ඒකම මෙයාගේ වර්ගය තමයි මෙතන තියෙන්නේ. එතන මෙයාගේ වර්ගමූලය මෙතන උනහා. දැන් වර්ග කරන මෙතන පැති ගොත් හරිනේ. එහෙනම් මෙන්න මේ විදිහට ලියන්න ඕනේ. පෙර නේද? යනවත් දිනනවා ආයි කියන්නම්. පසන්දි ආරනේ අකින්දරනේ ප්‍රසන් අනේ මුල් ප්‍රශ්න යන්නේ තායි එන්න ඒකේ මුදේ ගණන් 6ක් තියෙනවා 6 4ක් අඩුපාඩු 3 4 හදලා ටක් ගන්න 6 4ක් අඩුපාඩු තා 3යි හදන්න දෙන්න මම එකක් හදුවානේ දැන් Thank you.
अपने
x වර්ගය ධන y වර්ගය කියන එක හොයන්න. හරි. හරි හදපු එක කියනවා නම් නේද හදපු උත්සාහ කරලා දැන් උත්තරයක් ගන්න බලන්න මම පොඩ්ඩක් විනාඩියක් දෙන්නම් ඕගොල්ලන්ට. මෙය වගේද මම හදන්නද විතර අමාරු වෙන යන්නේ මේ එකයි අමාරු හරි හොඳයි එනම මේස් කරන්න නම් දැන් ඔයගොල්ලන්ට මෙහෙමයි මේ පොඩි වැඩි මුතේ මෙතන x දන්න තියෙනවානේ x y තියෙනවා මොකද x y කියලා දිනන අපි ගන්නවානේ ඒක වර්ග කරනවා වර්ග කරලා මොකද ගන්නවා කොහොමද එන්නේ පරිණිපදේ වර්ගය ගන්න දෙවලක් පද දෙකේ ගුණිතය නිවිපදේ වර්ගය ඕක හැමෝම ගන්නවානේ දැන් අර මුදුනනේ වන්දනා දිනන නේද කොහොමද ය아가න්න ලියගත්තාම පුතේ මට පේනවා මේ x y වලට ඉලක්කමක් වෙනවා x y වලට ඉලක්කමක් වෙනවා මේ දෙක ඉලක්ක ගන්න නැහැ නිසා මම මෙයා ඉලක්කම් දිනේ කොහෙද ගන්නවා මේ කියන්නේ x ධන y වර්ගය හොම්මම දී මෙයා ගෙන මේ පැත්තට ඍණ 2 x y වෙනවා පැත්ත මාරන ලකුණ මාරනවා මෙතන ඉතුරුනේ x වර්ගය ගන්න වෙද්දී තමා y වර්ගය ඒකේ අතු හොයන්න ඕනේ කරේ මේ පැත්තදී දැන් මේ පැත්තට ආගෙන ආද සුරුත්තරේ ගත්තා නම් උත්තරේ එනවා හරි x ධන y කියන්නේ පුතේ 5යිනේ පහේ වර්ගය. ඒ වහන තුනේ කරනවා කියන්නේ පහයි. පහේ වර්ගය. ඍණ දෙක වැඩි කිරීම x y වෙන 6යි. පහේ වර්ගය 25යි. ඍණ 6 වර්ගය කියන්නේ 6 වර්ගය 12යි. සමහරවෙ x වර්ගය දෙන y වර්ගය. ඒකම මොකද ඔන්නේ මුදී අපිට නපුරුම සංඛ්‍යාව ආවා වර්ගන පහෙන් ගන්නවා 3යි 2න් එකක් 1යි 13යි x වර්ගය දෙන y වර්ගය 13යි කියන උත්තරය ආවා. වැදගත්ද? right අන්නේ ඉතින් තමයි ඉතුරු කට්ටිය දැන් try කරන්න තියෙන්නේ මේක හදාගෙන තියෙන විදිහට try ගන්න ඔක්කොම Thank you.
अरे अभी इगा गांड या मुद इगा गांड उत्तरे दान मुद गावर ना अधुबेकेन किन्नो ना अरे इधर मैं हाँ ना मटा ओगलो करने दे बहेदरी ने बालागिन ने वादे करने वादे क्या नहीं साफ़ी बुदे चुट्टा मैं भी करूँ क्या मन करेगा वो इधर वाटा मटा बुलवा ओगलो वैदिक करने वादे नेत बालागन माइक के तोड़ कर दिया ने कैम में तोड़ कर दिया ने तो लेज़ी ना बिरे सामान ने पुराने इधर ओलो मगिदान ने अनित पंतुल उनके नाग इन्ने अंदर पसंद उनका रा अरे अरे तेरे तो उनके अंदर भी क्या नहीं कहते हो ना हम डेसी मना दे आठ बार बार तीनों ने एक बार तो वहाँ का ना पुलवाम आखिर क्या आप अगली लाइन है ඉතින් ගැම් එක ඔන් කරන්න අපිට ලේසි තොර ඔයගොල්ලෝ වැඩ කරනවා නම් කොහොමද වෙන්නේ කියලා බලන්න පුළුවන් මට දැන් මේ කරන්ට් එක හැදෙනවද නැද්ද කියලා බලාගන්න දෙයක් නෑ ඔයගොල්ලෝ හොඳයි සසන්ති තොන් කරා වාතින් දෙතර ඉන්නේ දැන් अरे आप ईगाव गांड थे आप मुझे ना क्या मुझे तो पसंद अच्छा ससंदी हाथ नहीं बरते पाँचवीं दिन क्या मैं कौन करने
හරි දැන් බලන්න පුතේ A ගාව ගන්න තියෙන අපිට මෙන්න මෙහෙම A - B සමානයි 3යි හරිද ඊට පස්සේ AB සමානයි 28යි හරිද ඊට පස්සේ කියනවා මොකද්ද A දන B වල වර්ගය A වර්ගය දන B වර්ගය හොයන්න කියලා කියන්නේ නේද එහෙමනේ කියන්නේ try හොඳයි ඒක උත්තර අපේ ඉන්නවද අතොස්සල මට උත්තරය ආවද කො නේ උත්තර ආවනේ නේ පසන්දි ආවද නේ හරි අwidetilde දෙයක් ආවනේ නේ හරි බලමු අපි හදලා ඇනි ඒකට මේ මිශ්‍ර අභ්‍යාස වල තියෙන මේව එක ටිකක් ඉහළ මට්ටමේ ගණන් නේද මේවා මේවා විභාගයේ මට්ටම හරිද ඒ නිසා ඕගොල්ලෝ මේ මට්ටමටයි එන්න ඕනේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් ස්කූල් එකක් හරහා බලාපොරොත්තු වෙන්නේ ඒක හරිද ඒ නිසා ඒ වැඩේ වෙන්න ඕනේ කොහොම හරි හරි මම දැන් කොහොමද වෙන්නේ අපි මුදේ මෙහෙමයි A - B වල වර්ගය කියන ඕක දන්නවනේ කොහොමද කියන්නේ පළවෙනි පදයේ වර්ගය මේකේ වර්ගය A වර්ගය ඍණ මේ දෙකේ ගුණිතය දෙවරක් මේ දෙකේ ගුණිතය දෙවරක් AB ධන B වල වර්ගය ඔබේ දැන් කොහොමද දන්නවද නේද දැන් ඊට පස්සේ බලන්න නම් A - B වල වර්ගය ඔබ තීදී මුදේ මෙන්න මේ පදය ඇයි මෙතන A - B වලට උත්තරය දීලා තියෙනවා AB වලට AB මෙතන තියෙන නිසා එයා මේ පැත්තට කියනවා ඍණේ කියන මේ පැත්තට කියනකොට මොකද වෙන්නේ ඍණේ කියන පැත්ත මාරු කරනකොට මොකද වෙන්නේ මුදේ ඍණේ කියන පැත්ත මාරු කරනකොට මොකද වෙන්නේ ලකුණක් මාරු වෙනකොට මෙයා මේ පැත්තට නම දෙන ධන 2 AB වෙනවා සමානයි A වර්ගය ධන B වර්ගය කියලා දැන් අපි අගෙන් ආදේශ කරමු දැන් අගෙන් ආදේශ කරමු A - B කියන පුතේ 3යි 3 A වර්ගය ධන 2 වැඩි කිරීම AB කියන පුතේ 28යි හරි 3 A වර්ගය 9යි දාන දෙවරක් 28යි 16න් හා එකක් ඉතුරුනේ 4 1යි 5යි 56යි එන A වර්ගය ඍණ ධන B වර්ගයනේ හරි ඒකම බලන්න පුතේ එහෙනම් මේ දේ එකතුනම ගියොතේ 5යි 65යි A වර්ගය ඍණ ධන B වර්ගය කියන දේ 65යි කියලා එනවා හොඳයි 65යි රයිට් ඒක දැන් එන්න හදාගෙන පුතේ ඊගාව එක ගැන උත්තරේ ගන්න තක් ගාලා ආයි ළමයි ටික හැංගුණා මේක හදාගෙන ගාව ගන්න උත්තරේ ගන්න Thank you.
උදේ කැම්ප් එක ඔන් කරා නම් මට ඔයගොල්ලෝ හදනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. එන්සා කැම්ප් එක ඔන් එකේම තියන්න නේද දිග දිගටම කියන්න වෙනවා නේද? ඊට පස්සේ ඔයගොල්ලෝ වැඩේ කරලා ඉවරද කියලා බලලා මට ඊට පස්සේ වැඩේ පටන් ගන්න පුළුවන් නේද? ආහයි නේද? සර් වීඩියෝ එක ඔන් කරන්න බෑ ස්ටොප් වෙනවා සර්. හා? වීඩියෝ එක ඔන් කරන්න බෑද මගේ මේ ඔන් කරුවා. හා 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 හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අනිතර ප්‍රශ්නයක් නැහැ නේ. ऐसी धातु अचिंत रह दिन බලමු අනිත් එක මොකද වෙන්නේ කියලා හොඳයි උත්තරේ බලමු x වර්ගය දෙන y වර්ගය සමානයි 25යි හරිද xy සමානයි 12යි මේ අහන එක තේරුම් ගන්න x දන්න y තමයි හොයන්න ඕනේ හරි ඒක කමන්නේ අපි නේද මෙන්න මෙහෙම x දන y වල වර්ගය සමානයි හරියට තේරුම් ගන්න ඕනේ තමයි මේක හරියට හදාගන්න බලන්න හරිද ඉතින් බලන්න පළවෙනි පදයේ වර්ගය ධන දෙවන පද දෙකේ ගුණිතය ධන දෙවෙනි පදයේ වර්ගය හරි දැන් මොන බලන්න මේ පැත්තේ දෙන්නේ ඔක්කොම දීලා තියෙන්නේ මේක තමයි දීලා නැත්තේ ඒ නිසා අපි මෙතන මෙහෙම එකලගේ ලියන්න ගමන් මේ y වර්ගය නම් මෙතනට ගෙනල්ලා 2xy කියලා ලියනවා x දන y කියන්නේ 25යි x වර්ගය දන y වලින් 25යි මේ දෙකට 25 කියනවා දැන් දෙක වැඩි කියේම පද දෙකේ ගුණිතය 12යි දෙපළ 25 ගන්න මේ දෙකේ ගුණා 24 49 නේ ඒ කියන්නේ x දන y වල වර්ගය සමානයි 49 දැන් මෙතන x දන y වල වර්ගනෝනේ දෙපැත්තේ වර්ගමූල ගන්නවා
මෙවැති තරමෝල ගත්තා මෙවැති තරමෝල ගත්තා ධනෝල ගත්තා මෙන්න පුළුවන් වර්ගමූලය ධනෝල නෙවමත් නේ දැන් බලන්න මෙයාගේ වර්ගයේ වර්ගමූල කියන්නේ මේ සංඛ්‍යාවනේ අපි ඒක සාමාන්‍යයෙන් දන්න දෙයක් නේද වර්ගයේ වර්ගමූල කියන්නේ සංඛ්‍ය ධන y x ධන y වලින් ඉතුරු වෙනවා හතර සමි වර්ගමූලය හතයි ධන හත හරි වෙනවා තල් දෙකක් ගන්න පුළුවන් ඔතන උත්තරේ ධන හත හරි වෙනවා තල් දෙකක් ගන්න පුළුවන් x ධන y කියන්නේ හතයි හරි හොඳයි පැහැදිලිද චුට්ටක් ඔයගොල්ලෝ නේද මෙතන ගන්නකොට මේ සමහර x ධන y වල විසභාගත ඒකනේ හයිසි ගණක් ආරේ නේද ඒ නිසා අදින්ද අවබෝධයෙන් කරන්න ඕනේ හොඳට බලලා කරන්න ඕනේ ගණිතයේදී හොඳ ඇස් දෙකක් තියෙන්න ඕනේ හරි ඊගාව ගානේ කේ උදේ 8 වෙනි ගානට කලින් 9 වෙනි ගානත් හදන්න බුදී එතකොට ලේසි 8ට කලින් 9ක් හදන්න 8 වෙනි ගාන අපි අන්තිමට හදමු මේ මුලින්ම 9 හදන්නේ ඒ වගේම ගන්න නිසා මම 9 වෙනි ගාන හදන්න කිව්වේ උත්සාහ ගන්න කවුරුහරි උත්තරේ දාන්න රැකගෙන ආව නම් අපි ඒ ගාන දෙක හදලා ඕගොල්ලෝ හදපු අභ්‍යාස තියෙනවා ඉදිරියේදී ඒක ටිකක් අඩුපාඩු දිනනවා කියලා ඕගොල්ලන්ට ප්‍රශ්න දිනනවා කියලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හරිද? ඒ වෙලාවට කැම් එක පොඩ්ඩක් ඔන් කරගෙන මයිත් එක්ක කතා කරන්න. Thank you.
හොඳ අපි මේ ගන්න බලමු දැන් උදේ right t දන 1ට t සමානයි 2 ලෝ අපෙන් ගන්නවා t වර්ගය දන 1ට t වර්ගය ඊට අපි දැන් මෙයා වර්ග කරමු අරින් වැඩි වර්ගය දන 2 වැඩි කිරීම පද දෙකේ ගුණි දෙනේ ඒ කියන්නේ t වැඩි කිරීම दान देवी बाजे वार्गे एक आठ ती वाले वार्गे के तोड़ ताय तीन बार में इधर एक ती दान एक आठ ती वाले वार्गे के अंदर देखिए वार्गे नहीं मैं क्या दिखाई क्यों दिया दिया दान ती वार्गे तीनों में इधर में मेटी ना मेटी क्या बना होते हैं इधर में एकाए इधर में इधर में देख එකේ වර්ගයේ 1යි මුදේ t වර්ගය කියලා වෙනවා. දැන් ඔන්න බල දෙකේ වර්ගයේ 4යි මේ දෙක මෙහෙට ගිනව ඉන්න දෙක වෙනවා. t වර්ගය දාන එක කියන t වර්ගය. right. ඔන්න මේක තමයි අහන්න උත්තරේ කියලා කියන්නේ. ඒක උත්තරේ කියලා දෙන්නේ. 4 දෙක කරනවම 1යි. ඔච්චර ලේසිද නේද? 4 දෙක කරනවම 1යි ඔන්න ඔබේ උත්තරේ. හරි. අදා ගන්න. ඊට පස්සේ අර අන්තිම ගාන එක ගෙදෙද්දි 8 වෙනි ගාන ගෙදෙද්දි හදන්න පුතේ. දැන් ඊට පස්සේ ඔබලන්ට මේ පාඩම තුල අපරාණ ඉදා කිව්වම අභ්‍යාස කරන්න කියලා හතර දෙක අභ්‍යාසය කරාද දන්නේ නැහැ කරාද කරා සර් නවයට උත්තරේ 4 කියලාද කිව්වේ නෑ 4 නෙවෙයි තව දෙක වෙනවද මොකක් හරි මට අරදුන්නේ නෑනේ දෙකයි උත්තරේ නේ මුදේ හොඳයි දැන් ඔයගොල්ලන්ට කලින් දුන්න අභ්‍යාසෙ මොනවාද ගැට තිබ්බද කරාද නැද්ද ඒ මම මොකක්ද දන්නේ නේ චුට්ටක් එක ඔන් කරලා හරි කතා කරලා හරි කියන්න මට මයික් එක ඔන් කරන්න එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ වැඩ කරනවද නැද්ද කියන එක මට හරියට දැනගන්න ඕනේ ඒකම මයික් එක ඔන් කරන්න කිව්වේ ඉතින් ඔයගොල්ලෝ මයික් එක ඔන් කරන් ඉන්නේ නැත්නම් අපිට දෙමව්පියත් එක්ක කතා කරලා ඔයගොල්ලෝ මේ වැඩේ කරනවද කියලා දැනගන්න වෙනව නේද आसे देख हाँ ओम बकरने वा अगला पौधे नंबर करे बायुना दे नहीं नहीं उनका नहीं ना बुद्धि प्रश्न है नहीं नहीं अरे अरे खट्टे ना नहीं करान दिया कि नहीं टाइम में बुद्धि देंगे तो लोग यह ओम बक करा दे कोई ओ सर हाँ इधर एक गैरलो दी बिना दे ගැළු දිනවද නෑ දිනන මට ගණන් කියන මොනවද ගැළු දිනේවා කියලා
ගැටුනේ හොඳයි රයිට් එහෙනම් ගැටුනේ නැන්දන් දැන් මේම අපිට යන්න බුණා අලුත් කොටසකට හරිද අපිට දැන් අද අලුත් කොටසකට යන්න බලුවා හරි දැන් මේ බලන්න එහෙනම් උදේ ඊගාවට අපිට දැන් ඕගොල්ලෝ ළඟවසර පන්තිත් ඉන්න දරුවෝ නිසා දැන් ඕගොල්ලෝ ගැන මේ ඕගොල්ලෝ අප්ලෝඩ් කරලා දින ඔක්කොගේ උත්තර ටික පුතේ හෙට ඕගොල්ලෝ පන්තියට ඇතුළත් වෙන කලින් පැයකට කලින් බලන්න සියලු දේවල්ට උත්තරත් එක්ක ඒ ඕගොල්ලන්ගේ ඒ වැඩ දෙන්න බඩු කියලා දාලා තියෙයි හරිද ඒ මේ දවස්වල පොඩ්ඩක් මම බිසි පුතේ මොකද හේතුව මේ මාර්තු පළවෙනිදාට අපේ ළමයි සෙට් එක විභාගයට යවන්න තියෙනවා ඒගොල්ලෝ වෙනින් ලොකු කපකිරීමක් කරන්න වෙලා තියෙනවා මොකද අවුරුදු ඒ ළමයි පොඩක් අසරණ වෙච්ච ළමයි පිටිසක් නේද ඕගොල්ලෝ දන්නවනේ ඒක මොකද හේතුව ඒ ළමයි තමයි මේ මම හිතන්නේ සාමාන්‍ය පෙළ ඉතිහාසය තුල අසාධාරණකම ලක් වෙච්ච ළමයි කොටස විශේෂයෙන්ම මේ බස්නාහිර පළාත තුල ඉන්න ළමයි කොටස මොකද හේතුව ඒගොල්ලෝ පුතේ මාර්තු 10 වෙනිදාට පස්ස විභාගයේ මේ රට ලොක්ඩවුන් කරාට පස්සේ ඒගොල්ලෝ ආයේ ජූනි මාසෙතර ජූලි මාසෙතර ආයේ පාසල් පටන් ගන්නකෙනත් ආපහු මාසයක් යනකොට ආයේ රට වෙහෙනෝ නේද එතකොට මේ දක්වාම ඒගොල්ලන්ට බැරි වුණ පුතේ හරියකට ඉගෙනීම් කටයුත්තක් කරන්න පාසල තුලදීවත් පන්තියක් කුරුදිවා නේද ඉතින් එහෙම වෙලා ඊට පස්සේ විභාගය ඒගොල්ලන්ට මාක්ස් තුනක් කාල දැම්ම තමයි නමුත් රට ඒගොල්ලන්ට ඉගෙනීම් කටයුතු අවුරුද්දක් තුනම නොකර තමයි මේ මාක්ස් තුනක් කාල දැම්මත් ඒ මාස් දෙවත් අපිට කරන්න බැරුණා ඒගොල්ලන්ට හරියද වැඩක් ඔන්ලයින් කරාට පස්සේ ඔන්ලයින් සමහරව ඉන්නවා ඔන්ලයින් පාස් ගන්න නැති දරුවෝ ඒකත් ඉන්නවා හරිද ඉතින් ඒවත් එක්ක ඉතින් ගත්තාම අපි පොඩ්ඩක් සානුකම්පිතව නේද ගොඩාක් වැඩ කරා ඒ දරුවෝ වෙනුවෙන් හරිද ඔයගොල්ලන්ට මෙහෙම ප්‍රශ්නයක් දැන් මේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් හඳුන්වා දෙන මේ ක්‍රමය තුල ඔයගොල්ලන්ට රට වැහුව නෙමෙයි මොනවා කරත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා හරිද ඒක ලොකු දෙයක් නේද ඉස්සරහට මොන ප්‍රශ්න ආවත් ඔයගොල්ලෝ රටේ මොන වාතාවරණයක් ආවත් ඉතින් ඔය ළමයි ටික හරියට මේ ගණන් කටයුතු කරලා දරුවෝ පිළිස බවට වත් වෙනවා මේ රටේ නේද ඒක ලොකු දෙයක් කරලා දින්නේ ඔයගොල්ලන්ට මේ හරහා ඔයගොල්ලෝ සම්බන්ධ වීම තුල හරිද ඒ නිසා මේ ඔයගොල්ලන්ගේ අර අභ්‍යාස පරිශුද්ධ පරක් වුණාට ඒකට කනගාටු ප්‍රකාශ කරන ඒ වලට හෙට ඔයගොල්ලන්ගේ නවවසර පන්තියේ සහභාගී වෙන්න කලින් අනිවාර්යෙන් මේවේ උත්තර ටික හරියට බලලා ඒවේ අඩුපාඩු ටිකක් දාලා තියෙයි හරිද ඒ නිසා ඔයගොල්ලෝ ඒක බලන්න උදේ මම අද වෙනකොට ඒකට අවශ්‍ය පරිදි සූදානම් කරගෙන ඉන්නේ රයිට් ඊට පස්සේ දැන් මම මේ ත්‍රිකෝණ අංග සාම්ය කරන්න කලින් මේක කරන්න නම් පුතේ ඕගොල්ලන්ට නවයවසර කොටස් ටිකක් දිනව මතක් කරගන්න ඕන මම දන්නේ නැහැ ඔයගොල්ලෝ හරියට දන්නවද කියලා නේද නවයවසර කොටස් ටික ඔයගොල්ලන්ට පුළුවන්ද බැරිද ඔයගොල්ලෝ ඒ දවස්වල හරියට වැඩි කරාද කියන එක දන්නේ නැති නිසා මම අද පටන් ගන්න ඕන පුතේ වර්ගඵලයේ පාඩම දෙවමල මොකද නවයවසරේ ජ්‍යාමිතියේ මුල් කොටස් ටික කරුවට පස්සේ මම මේ පාඩමට යන්නේ හරිද මේ ඔයගොල්ලන්ට මම අර භාග පාඩම උගන්වලා තියෙනවා මම මේ වීඩියෝස් බලනකොට මම දැක්ක භාග පාඩම උගන්වලා තියෙනවා මම නැවත ආපහු කරපු පාඩම් ටික බලනකොට ඔයගොල්ලොත් පුතේ මොනවාගේ වීඩියෝ අධ්‍යයනය කළා මොන මේ පන්තියේ ඉන්නේ නැද්ද එතන ඔයගොල්ලෝ එන්න කලින් කරපු පාඩම්ද කියලා චුට්ටක් බලන්න ඔකට බලන්න පුළුවන් මේ වීඩියෝස් නේද පරණේවා බලලා මොන හරි ගැටලුවක් තියෙනවනම් මට කියන්න කියලා මම භාග පාඩම නැවත කරලා දෙන්න හරිද දැන් අද එහෙනම් මාතෘකාවල යන පුතේ වර්ගඵලය ඔයගොල්ලන්ට මේ අංග සාම්ය හොඳ ටියුට් එකකුත් එක්ක අපි වැඩේ ලෑස්ති කරලා තියන්න හරිද රයිට් නවවසරේ ළමයින්ටත් එක්කම දැන් වර්ගඵලයේ පාඩමක් පොඩ්ඩක් බලමු දැන් මාතෘකාව වර්ගඵලයේ හරි දැන් මේ වර්ගඵලයේ කතාවනට අපි ඕගොල්ලෝ ඉගෙන ගත්ත මුලින්ම සමචතුරස්‍ර ඉගෙන ගත්තා ත්‍රිකෝණාස්‍ර ඉගෙන ගත්තා සමාන්තරාස්‍ර ඉගෙන ගත්තා නේ ත්‍රිකෝණ ඉගෙන ගත්තා ට්‍රැපීසියම් ඉගෙන ගත්තා වෘත්ත ඉගෙන ගත්තා ඔය ටික ඉගෙන ගත්තනේ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා 6 දී 7 දී 8 දී 9 දී ඉගෙනගෙන තියෙනවා දැන් 10 ට එනකොට ඔය ඉතින් එහාට ගිහිල්ලා අපි කේන්ද්‍රික කන්දල වර්ගඵල තමයි ඉගෙන ගන්නේ දැන් කේන්ද්‍රික කන්දේ මොකද්ද කියන එක අපි පරිමිති වාටම ඉගෙන ගත්තනේ දැන් මෙතන පරිමිතියත් එක්ක වර්ගඵලය යන්නතුම මම ගුට්ටක් මෙහාට ඇවිල්ලා ඔයක පටලෝගණී කියලා තමයි වර්ගඵලයේ වෙනම කරන්න. ඉතින් ඔයගොල්ලෝ පොතේ තියෙන වෙනම දාලා තමයි. හරි අපිත් දැන් වෙනම කරනවා මේක. හරිද? ඉතින් මම ඔයගොල්ලන්ට පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන් වෙන්න මේ තියෙන කාලය තුල මුදේ මම පුනරීක්ෂණ අභ්‍යාසය ඔයගොල්ලෝ ගෙදරදී කරලා ඉන්න අවශ්‍ය නිසා මේ තියෙන කාලය තුල මම පරණ දේවල් ටික ඔක්කොම මතක් කරලා දෙනවා දැන් ඔයගොල්ලන්ට. හරිද? ඍජුකෝණ ආශ්‍රය වර්ගඵලය කොහොමද ගන්නේ? සමචතුරස්‍ර ආශ්‍රය කොහොමද ගන්නේ? සමාන්තර ආශ්‍රය කොහොමද ගන්නේ කියන එක මතක් කරලා දෙනවා දැන්. හරිද? ඔයගොල්ලෝ මේ මම කියා දෙන දේවල් ටික හොඳට තේරුම් අරගෙන නෝට් එක ලියාගෙන පුනරීක්ෂණ අභ්‍යාසය කරලා අච්චු මෙතන දෙන එකක් පුතේ අර
කියන්නේ ඔයගොල්ලෝ. හරිද? උනේ තමයි කියන්නේ හරියටම දෙය හරියට විතර වැඩ ටික දැන් ඔයාලට ඉතාලම සීග්‍රෙන් වේගෙන් කරගෙන යන්න පුළුවන්. හරි මීටස් වඩා ගොඩක් වැඩ කොටසක් මම මාතු කරගෙන දැන් පස්සේ ඔයගොල්ලෝ වෙන කරගෙන ඔබට. හරිද? එතකම් මට පොඩි එක්ස්කියුස් එකක් ඕනේ. හරිද? මම වෙනම් वर्गफलेंगोणाश्रय वर्गफले ඉතිරිම පළල ඒ වැඩි කිරීම භාගයේ b එතන වර්ගඵල a සමානයි ab වෙනවා හරිද මේක ඒක කියනවා අපිට වර්ග එක කියන්න පුළුවන් වර්ග එක කියන්නේ වෙන්නේ මොනවා එකක දුන්නොත් එතකොට මේ සමාන්තරන වර්ග සෙන්ටිමීටර වෙන්න පුළුවන් වර්ග මිලිමීටර වෙන්න පුළුවන් වර්ග මීටර වෙන්න පුළුවන් කිලෝමීටර වර්ග වලින් සමාන කාට වෙනවා නේද අර බෝම්බ කරකට උතර වගේ එනකොට වර්ග කිලෝමීටර වෙන්න පුළුවන් නේද කොහොම වෙන්න පුළුවන් හරිද වර්ග වල අනිවාර්යයෙන්ම ඒක කියන්න ඕනේ ඒක නිකුත් කරන ඕකට ලකුණු හම් වෙන එකක් බයික බෝල්ඩ් එකල පුළක් දෙනවනේ ඒක නැතිවෙන්නේ නැද්ද හරිද බැරි නේද ආ එහෙනම් ඍජුකෝණ ආශ්‍රය වර්ග වල මේ විදිහට කතා කරන්න පුළුවන් ඉතින් මේ වර්ගඵලයේ දීලා දිග හනවා අල්ලක් දෙනවා දිග හොයන්න පුළුවන් නම් වර්ගඵලය ඒ විදිහට වර්ගඵලය ඒ විදිහට බලන්නේ හරිද හරි ඔක දැනගන්න ඕනේ එතකොට පළල හොයා ගන්න ඕන උනොත් වර්ගඵලය විදිහට ඕනේ දිගින් right මොන විදිහට අපිට නම් මේ 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 සූත්‍ර හරහා බහින් මෙහි වෙන අතුරු සූත්‍රක් තියෙනවා හරිද බැරි නේද ඔයනි ඔක්කොම ලියාගන්න පුතේ ඔබ්ලික්ෂ අභ්‍යාස කරන හදන ඕන ඕන වෙයි අන්දා ලියාගන්න වර්ගඵලය මේ ඍජුකෝණ ආශ්‍රය Thank you.
Thank you.
හොඳයි. ඇතේ වෙලා. ඊට පස්සේ මාතෘකාවල යනකොට සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රමයක ටිකක් තේරුම් ගන්න ඕනේ මොකද ඒක ගැටියක්. තේරුම් අඩු කොටසක් නිසා මේ සමාන්තර ආශ්‍රය කියන්නේ මෙන්න මෙහෙමයි. මේ වගේ ගන්නේ මේ සම්මුඛ පාද සමානයි ඒ වගේම සමාන්තරයි. මේවත් සමාන්තරයි සමානයි සම්මුඛ පාදනේ. නේද? දැන් මෙයා A කිව්වොත් අපි මෙයා B කිව්වොත් අපි මේ අතර ලම්භක දුරක් මේ ගණන් වලදී ඕන වෙනවා. මෙයා අපි h කියලා කියේ. ලම්භක දුර h කියලා තමයි අපි හඳුන්වන්නේ. හරිද? right. ඒකට බලන්න උදේ අපි මේකෙදි මෙන්න මේ වගේ වැඩක් කරනවා. සමාන්තර ආශ්‍රය. උදේ මේ සමාන්තර ආශ්‍රයේ ඉතින් මම මෙන්න මෙතනින් කපල වෙන්න වෙනවා. කපලකදී මේකෙදි මෙතන මෙන්න මෙහෙමනේ මේ හැරි තියෙන්නේ. නේද? අන්නවල මේ මම මේ කපපු කෑම ගිහලා මෙතනින් මෙන්න මෙහෙම ජොයින් කරනවා. හරි ජොයින් කරනවා. එතකොට මේ සමාන්තර ආශ්‍රේ වර්ගඵලය සමාන වෙනවද මේ හැදින්නේ මොකද මේ විදුබෝල ආශ්‍රය වර්ගඵලය ඒ සමාන වෙනවද මේ කැලලම කියලා මෙතන තිබ්බ නිසා වෙන මොකක් වෙනසක් වුනේ නැහෙනේ මේක දිගේ උසෙච් නේද තමයි මේක මෙතන ඒ මේ උසෙච් දැන් මේ ඕගොල්ලෝ දන්නවා සමාන්තර ආශ්‍රය වර්ග විදුබෝල ආශ්‍රය වර්ගවල සමානයි වගේම මේ දෙකේ වර්ගමූල සමානයි වගේ මේක වර්ගඵලය කියන එක දන්නවා දිග වැඩි කිරීම බලන්න කියන්නේ මේ වර්ගමූල අපි ඒ කියලා හඳුනනවා. එහෙනම් ඒ සමානයි අපි මේක දිග කියන්නේ ඒ වැඩි කිරීම පාලන කියන්නේ h. හරි. එහෙනම් මේ සමාන්තර ආශ්‍රය කෝණයක වර්ගමූල කියන්නේ මුලින්ම මේ පාදයක දිග වැඩි කරනවා ඒ කියන අනිත් පාදයක ඇති ලම්භුසේ. එතකොට වර්ගඵලය නඩක් ගන්නනේ. පාදයක දිග ඒ ඉඳලා අනිත් සමාන්තර අනිත් පාදයක ලම්භුසේ වැඩි කරාම ඕන සමාන්තර ආශ්‍රය වර්ගඵලය නෝ ඒක හොඳටම මතක තියාගන්න. එහෙනම් මේක වර්ගඵලය කියන්නේ ඒ සමානයි සමාන් මේ ඒ කියන විදිහ සමාන්තර පාදයක දිග. h කියන්නේ මොකද්ද? එහි සිට. එහි සිට ඊට සමාන්තර. අනිත් පාදයට. ඇත්ටි ලම්බ දුර. හරි මම මේ වචන ආපහු ගන්න නැවත කියවන්නම්. මේක ලියනකොට මෙන්න මේක මත ලියාගත්තා නම් පුතේ ඔයගලට ඕන සමාන්තර ආශ්‍රය ගණක් හදාගන්න පුළුවන්. හරිද? හරි. මේක හොඳට මතක තියාගන්න මේ a කියන්නේ සමාන්තර පාදයක දිග වැඩි කරනවා. එහි ඉඳලා ඒ සමාන්තර අනිත් පාදයේ දිග ලම්බ දුසේ. ඔන්න ඔබ ලියාගන්න පුළුවන් වචන ටික මෙලෙ මත තියාගන්න. මේ සමාන්තර පාදයක දිග a කියන්නේ ඒ සමාන්තර අනිත් පාදයේ දිග ලම්බ දුර වැඩි කරනවා. මේක වර්ගඵලය එනවා. හරි. පැහැදිලි නේද? හරි. මේක ලියාගන්න මුගේ රැක් ගාලා Thank you.
හරි ඉද පුතේ රයිට් ඊට පස්සේ ලියන්න මේක ඔයගොල්ලෝ මතක තියාගන්න නේද සමාන්තර පාදයක දිග වැඩි කිරීම එහි සිට සමාන්තර පාදයක ඇති ලම්බ දුර අපි මොකටද තේරුම් ගන්න ගානක් හදමුද මම මේක අවුල් වෙනවා නේ තේරුම් ගන්නත් එක ගානක් හදමු वर्गमे सामने සමාන්තර පාදයේ ඒකින් දෙන නම් දුර දැනගන්න. එතකොට මෙතන ගන්න 70 පුතේ 70යි කියන්නේ වර්ග සෙන්ටිමීටර 70. උත්තර එහෙමයි දාන්න. හරිද? ලේසි නේද? දැන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. සමාන්තර පාදයක දිග වැඩි කරනවා. ඒ සරීරයේ සමාන්තර පාද දෙක නම් දුරේ. තව ගැටලුවක්. Thank you.
සමාන්තර පාදයක ඉඳලා ඊට සමාන්තර අනෙක් පාදයේදී ලම්බකට වැඩි වෙන්නේ. එතන නේද? එතන වැඩි වෙනවා අපිට නම් අපේ වේදික ගණන් කරාම 48 වර්ග සෙන්ටිමීටර කියලා. වැදගත් නේද? වර්ග සෙන්ටිමීටර 48 කියලා එනවා. එහෙනම් එතකොට ඒක උත්තරේ දාගන්න. හරි. හොඳයි. එන එක පැහැදිලිව ඔයගලන්ට. හරි. ඊට පස්සේ අපි කතා කරන මොකද? ත්‍රිකෝණය. නියම මාතෘකාව ත්‍රිකෝණය. මේක ත්‍රිකෝණයකින් වර්ග මලේ හදාගන්න තිබා පොඩි කාලේ ඉගෙන තියෙන සමය ලොකුට හැදි ගන්න මේ මතක් කිරීමක් විතරයි කරන්නේ ඉතින් අන්න ත්‍රිකෝණ වර්ග කීපයක් තියෙනවා මේ ත්‍රිකෝණය අනි මේකේ මේ පන්ද ලම්බකයක් ඇදලා තිනවා මේ දුරේ කියලා ගත්තොත් මේක සුළු කෝණික ත්‍රිකෝණයක් දැන් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගත්තාම අද මේකේ ආධාරක පාදේ වෙනවා මේකේ තද කොටේ නම් දුසේ ඉස්කලක් ගන්නවා හරිද රයිට් එතකොට මේක ත්‍රිකෝණික ත්‍රිකෝණයක් හරිද රයිට් මේ විදිහට අපි ත්‍රිකෝණේ පාට කරලා දියමු තොන් දීසිනේ වෙනවා හරිද ඊළඟ ස්ථාව ත්‍රිකෝණයක් తీර මෙන්න මෙහෙම මෙන්න මේක හරි මේ වගේ ත්‍රිකෝණයක් මේ ත්‍රිකෝණය අපි කියන මොකද්ද आधारक රයිට් එතකොට මේක වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණික වර්ගඵලය කියන්නේ භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බ විස හරි හරි කියන්නේ මේක විදිහට ගත්තොත් ඒ සමානයි භාගයයි AX කියලා අපි කියන්න පුළුවන් භාගය H නේද දැන් රයිට් එක දිහාගෙන මුදේ නම් Thank you.
अरे बुते आप एक रूप गांव की भी आखा देखो माकन हुआ आधे पाल मटा उगला में पेन मेरी मेदुने डग्गल वाले वर्ग वाले
आधार आधार भाग वैनिकी में आधार के बाद आता है लंबोस पाए तो ये देखिए बिल्कुल हम देख हाथर आए हाथर आप बाविस्साई बार में सेंटीमीटर के लेना अरे तो बेकी उत्तरे दान ओके आधे पे उत्तरे होने मटे तुंसी ये द पहने का किसी ये पन्ना भी नहीं कर किसी पन्ना नो भी नहीं कर अपने उत्तर दान किसी पन्ना नो दान नो अपने और भी नहीं तुम्हें ये किसी बनाया नहीं है? हाँ, लेकिन आप ये दुआ नहीं, हर तब अचिंत्य और दाना तब कौन है? राइट आप याद होगा ना देखा क्योंकि बागे वाली की रीम में मेरे आधार के बाद देखिए तो मेरे विश्वास का नहीं क्यों आप क्यों आ संगो आधार के बाद देखिए मेरे बेसी बात होने एक तो मैं कहने दो लाख आने बुद्धि लामूसे कहाँ लग नहीं जब मैं देखे मित्र ना हाय आया और पाल होगी ना तीन बीते दो लाख राइट मैं मात्र का ये नंबर देने पास से ट्रैपीसियम ट्रैपीसियम वो तो मैं ट्रैपीसियम क्या ने समांतर बाधी अभी ट्रैपीसियम हम दोनों मैंने भेज में समांतर बाधी उगले आप पामना के पी गाना पास आरोप के මෙන්න මේ වගේ එක සමාන්තර පාදයේ ගලක් තමයි ඒක තියෙන්නේ වෙන ඕනෙ දිගේ ප්‍රවේශීම තියෙන්න පුළුවන් මේ උස අපි ගත්තොත් h කියලා මෙයා එ මෙයා ඊ කියලා ලියන්න පුළුවන් ඕන රැපීසියම අපි මේ රැපීසිය වර්ගඵල වෙනකොට අපි මෙන්න මෙහෙම ගන්නවා මේ වගේ රැපීසියන් දෙකක් එක ළඟ අඳිනවා මෙයා h මේ සයිස්ම රැපීසියමක් අරගෙන අපි ඒක මේ පැත්තට සෙට් කරනවා මේ ඔල්වෙන් හිටවන එතන මේ එතන h මෙන්න මෙතන ඒතකොට මෙයා A වුණා මෙයා B වුණා මේ සමාන්තරයිනේ මෙතන සමාන්තර මෙයාට මෙයා සමාන්තර මෙයාට හරි දැන් මේ හැදුනේ මොකද්ද පුතේ සමාන්තර ආශ්‍රයක් ඒ කියන්නේ මොකද්ද පුතේ ට්‍රැපීසියම් දෙකක වර්ගඵලය ට්‍රැපීසියම් දෙකක වර්ගඵලය සමාන වෙන මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය ට්‍රැපීසියම් දෙකේ වර්ගඵලය සමාන සමාන්තර ආශ්‍රය වර්ගඵලය හරිද පුතේ ඉතින් බලන්න මේ ට්‍රැපීසියම් දෙකේ වර්ගමූලය දෙවරක් a කියලා අපි ගත්තොත් ට්‍රැපීසියම් සමාන්තර ආශ්‍රය වර්ගමූලයේ සමාන්තර පාදයේ දිග ඒ කියන්නේ මොකද මුදේ a ධන b සමාන්තර පාදයේ මේ පාද දිගේ a ධන b නේ වැඩි කිරි මේ දෙක අතර ලම්බුස කියද h වැඩි කරනවා දැන් එකක වර්ගමූලය හරිනම් මොකද කරන්නේ අපි දෙකෙන් බෙදනවා දෙපැත්ත මෙපැත්ත දෙකෙන් බෙදුවා මෙපැත්ත දෙකෙන් බෙදුවා අන්න උත්තරය ආවේ වැල්ව එකම වේ සමාන නැහැ මොකද මුදේ අපි වරන දාමු
भाग्य वैनी गिरी में ए धन बी एच और ना अपनी सीमा मार्ग बोला मेरे क्या कहते हैं ना अरे अब मेरे सिंगल है मामा अंतिम लड़की आना आईडी आने पर ओटी नकल लिया करने को नकल लिया करना अपने काले सीमित है अपने उत्तर लिया ना मैं आधा पांडी है ना वाता नोडी अरे इतने वेला मैं तो लिया नहीं करा की था अरे मैं क्या नहीं पता लिया नहीं मैंने ये समान है ऐसे लिया नहीं समान है बाकी वैरी के लिए में समांतर बाद देखे एक दूर समांतर बाद देखे एक दूर वैरी के लिए में ये देखा तर लंबा दूर है ये देखा तर लंबू दूर है मैं क्या ऐसे मंगाना अपने दानों टक्करना था ना बागे वाली किरीम समांतर बाद एक तो वाली किरीम इतिहास तो लंबा दूर सिंगल एक हमें आते लिया जाने तो बैठे ने राइट मेरे बारे में बोलेगा टैग कर मेरे के बारे में बोलेगा टैग कर दहा सेंटीमीटर वर्ग सेंटीमीटर अरे ये समान है
बिंदु आय हतर दा हतर आय इकसिया हतली हाय ओमे नो राइट उधर मात्रा दिया ना बुद्धे उल्टे अंदाय उल्टे आपे केन भी कांडर टेक्टो में ना कथा करूँ वो बोलना तो ये गाना हदा ना बुरु आल विलायोरे लातीन निसा उल्टा पुनरीक्षण अभ्यास से हट पाप भी गाना हदा ना बुरु आल वो बोल हाथले का अपलोड कर दी पढ़न हरे हरे उत्तर अनिवार्योड़ी आई बुआन सर।